జయగము శ్రీలంక మగన్ పటంగము හුරුවල්ලනේ ඔක්කොම හුරුවල්ලන්න පුළුවන් ඕන වෙලාවක. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථිකය. ආර්ථිකය අපි ගෙනියනවද නැද්ද? ඒකයි තීරණය කරන්න ඇත්තේ. මොකද්ද මං කියන්නේ? අපි මේ කරනවා නම් එකක් තියෙනවා. ආර්ථිකය තහවුරු කරන්න නම් අපිට හැමදාම ණය ගන්න බෑ ආනයනය කරන්න. අපිට දැන් 2042 වෙනකන් කල් දීලා තියෙනවා තියෙන ණය ගෙවන්න. අලුත් ණය ගත්තොත් හැමදාම තවරු 10කින් 15කින් ආපහු මේක කැඩෙන්න යනවා. මීට වඩා විශාල හානියක් වෙනවා. ඒ නිසා අපි අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරන්න ඕමන. අන්න ඒකයි පළවෙනි වැඩසටහන. ඒ කරන්නයි පුළුවන් ශ්‍රී ලංකා ඉදිරිපත් කළා තියෙනවා. පරමාර්ථ පහක් තියෙනවා. එකක් ජීවන බර සැහැල්ලු කරන්න. දෙක රැකියා බිහි කරන්න. තුන බදු සැහැල්ලු කරන්න. උරුමය අස්වැසුම ආරක්ෂා කරන්න. රටේ අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරන්න. මේ ටික කරගන්නයි මම ඇවිල්ලා තියෙන්නේ. බලන්න සජිත් ප්‍රේමදාස හැම එකක්ම දැන් නොමිලේ දෙනවා. තව ටික කලක් ගියොත් ඉසර අධ්‍යයත් දෙයි නොමිලේ. අයවැයක් හදන්න බෑ හර්ෂා ඩිසිල්ලා එවන යෝජනාක් වලියක්. මේකයි අපේ ආර්ථික සැලැස්ම කියලා හැන්දෑ වෙනකොට තව ඒවත් බඩු මිල අඩු කරනවා. ඊළඟට තියෙන්නේ අනුර දිසානායක හිටපු කෘෂිකාර්මික ඇමතුමා. කෘෂිකාර්මික නවීකරණය නොකරපු ඇමතුමා. මම එතුමායන් ඇහුවද අපනයන ආර්ථිකයක් ඕන කියලා. එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරන තියෙන්නේ. නිදහස් වෙළඳ ගිවිසුම් නැතුව කොහොමද වෙළඳ පොළවල වෙන්නේ පිටරට? ඒක මතක තියාගන්න. බැනේ මේ හිල් තියෙන එක්කෙනාගේ මට විරුද්ධව නඩු දැම්මා. අපනයන ආර්ථිකයක් ඇති කරන එක විවස්ථාවට විරුද්ධයි කියලා. මේගොල්ලෝ අතරේ තියෙන විවාදේ. මම ඒක විවාදයකට එන්න ඕනේ. මං ඒක ප්‍රශ්නයක් නැහැ. මං කිය ඔබතුමයි සුනිල් හඳුන්නෙත් ඉස්ලා වාද විවාද කළා අපනයන ආර්ථිකයකද ආනයන ආර්ථිකයේද ඉන්න කියලා කියන්න අපිට. මම දන්නවනේ ඔබ ස්ථාවරේ. ඒකට අපි ඔක්කොම දැනගත්තාම මම ලෑස්ති එතුමයි මමයි IMF එකට කියලා ඒගොල්ලෝ එක්ක අපි වීඩියෝ විවාදයක් තියමු. ඇත්ත වෙන්නේ මං කියන දේ එතුමාම ප්‍රතික්ෂේප කරා එතුමා කියන දේ මම ප්‍රතික්ෂේප කරා. අපි IMF එකෙන් ඇහුවාම ඒ අය කියන්නේ අදහස් මොකද්ද කියලා. ඒ අනුව අපි යෝජනා ඉදිරිපත් කරමු. ඉතින් මම ලෑස්ති ඕන වෙලාවක එතුමා කිව්වහම මේ ප්‍රශ්න අපි විසඳලා තියෙන්නේ. මේ අපි ගන්නේ කොයි ආර්ථිකයේද කියලා. මම ලෑස්ති වෙලා මට ඕනේ මේ රට දියුණු කරන්න. මට ඕනේ මේගොල්ලොත් ගේන්න මේ විදියට කතා කරන්න. නිකන් හොරු අල්ලන ඔයගොල්ලෝ හොරු ඇල්ලුවේ නෑ. ඒ කතා හරියන්නේ නෑ. දැන් ඇවිල්ලා කොහොමද කරන්න කියන්නේ? ඒකත් කියන්න බෑ. මේ ඔබේ අනාගතේ. ඔබේ අනාගතේ සටන් පාට කියන අයට බාර දෙන්න එපා. ඔබේ අනාගතය ගැන කවුරු හරි කිව්වොත් ඇවිල්ලා ඒ ගැන තර්ක කරන්න බලන්න හොඳද නැද්ද කියලා තීරණය කරන්න.